ඊසාන දිග බෙංගාල බුක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති යාස් සුලිකුණාටුව මේවන විට ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 12ක කාලය තුල ඊතා ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 සිට 80 දක්වා වර්ධනය විය හැකි අතර විටින් විට හි වේගය පැයට කිලෝමීටර 90 සිට 100 දක්වා වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් යාස් සුලිකුණාටුව සමග සක්‍රීය වී ඇති නිරත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ සමග බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි මේ අතර කලුගඟේ ජල මට්ටම ඉහළ යාම සමග රත්නපුර කුරුවිට කිරියැල්ල අයගම ඇලපාත යන ප්‍රදේශවලට සුළු ගඟ වතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා මේ වන විටත් ඇතැම් ප්‍රදේශවලට ගඟ වතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා කලුතර මහනුවර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායෑමේ අනතුරු එඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පරිවේෂණ සංවිධානයේ විසින් තවදුරටත් දීර්ඝ කොට ඇති බව එම සංවිධානය දන්වා තිබෙනවා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබුණා වටවල වැලියෝයේ වත්ත පහළ කොටසේ නිවාස පේලියක් මතට පස්කන්දක් පෙරලි නිවාස දෙකකට දැඩි අලාභහානි එල්ල වී තිබෙනවා කාසල්රී සහ මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සමග විමල සුරේන්ද්‍ර ජලාශය ඊයේ රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇති බවත් ලක්ෂපාන ජලාශය එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා මේ අතර තලවා කැලේ ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවරගෙන තිබෙනවා ගාල්ල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබුණේ මේ අයුරින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න